කටාර් වීසා බලපත්‍ර මධ්‍යස්ථානය. කටාර් වීසා මධ්‍යස්ථානයේදී විදේශකයන් විසින් අනුගමනය කරන පියවරයන්. පළමු පියවර දින වෙන් කිරීමේ කුවිතාන්සිය, වලංගු ගමන් බලපත්‍රය සහ කටාර් වීසා පරීක්ෂක වෙබ් අඩවියේ පෙන්වා ඇති ලියකියවිලි ලැයිස්තුවට අනුව අවශ්‍ය වන අනෙකුත් ලියකියවිලි සැපයීම සඳහා. දෙවන පියවර රැඳී සිටීම සඳහා අංකයක් ලබා ගැනීම සහ රැඳී සිටීමේ ප්‍රදේශය වෙත යාම. තුන්වන පියවර තම අංකය ඇමතූ විට ආගන්තුකයා අත්‍යවශ්‍ය දත්ත සහිත මැදිරිය වෙත ගමන් කිරීම. හතරවන පියවර ඇඟිලි සලකුණු S ස්කෑන් කිරීම සහ මුහුණෙහි ඡායාරූප ග්‍රහණය කර ගැනීම මෙන්ම අත්සන සහිත සේවා ගිවිසුම බාරදීම. පස්වන පියවර පුද්ගලයා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම. වෛද්‍ය මධ්‍යස්ථානයේදී ආගන්තුකයන් විසින් අනුගමනය කරන පියවරයන්. පළමු පියවර ආගන්තුකයා විසින් වෛද්‍ය මධ්‍යස්ථානය පිළිගැනීමේ කවුළුවෙහිදී ලියාපදිංචි වීම. දෙවන පියවර ආගන්තුකයා විසින් රැඳී සිටීමේ අංකය ලබාගෙන රැඳී සිටීමේ ප්‍රදේශය වෙත ගමන් කිරීම. තුන්වන පියවර තම අංකය ඇමතූ විට බයෝමැට්‍රික් සාමාන්‍ය පරීක්ෂණයක් සඳහා ආගන්තුකයා හෙද කාමරය වෙත ගමන් කරයි. එනම් උස, බර සහ රුධිර පීඩනය සහ උෂ්ණත්වය වැනි දෑ. හතරවන පියවර රුධිර පරීක්ෂණය, දෘෂ්ටි පරීක්ෂණය එන්නත් කිරීම සඳහා ආගන්තුකයාව කෙලින්ම පරීක්ෂණාගාරය වෙත යොමු කරයි. පස්වන පියවර නවකයා එක්ස්රේ මැදිරිය වෙත ගමන් කරයි. හයවන පියවර පරීක්ෂණයන් සඳහා නවකයා වෛද්‍ය කාර්යාලය වෙත ගමන් කරයි. හත්වන පියවර ආගන්තුකයා මධ්‍යස්ථානයෙන් පිටවී යා යුත්තේ මෙම ක්‍රියාපිළිවෙල සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. කටාර් වීසා බලපත්‍ර මධ්‍යස්ථානය ඔබ වෙනුවෙන් සහතිකයකි. ඔබගේ රැකියා ක්‍රියාවලියට පහසුවකි.